Kairan Aruna, Sri Lanka's Breakfast Show. වන් සුබදසනක් අද 2019 නොවැම්බර් මාසේ 10 වන ඉරිදා දිනය සුපුරුදු විදිහට රටට ආදරය කරන පරම්පරාව සමගින් දෙරණ අරුණ පුරා හෝරාවක කාලයක් බොහෝ දේවල් කතා බහ කරන්නට බෙදා හදා ගන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. ඉතින් විශේෂයෙන්ම අද දිනය පිළිබඳව සිහිපත් කරද්දී අද අපේ ඉස්ලාමීය සහෝදර සහෝදරයන්ට සුවිශේෂී දිනයක් මිලාදුන් නබිතුමාගේ ජන්ම සංවත්සරය යෙදී තිබෙන්නේ අද දිනයට. ඉතින් එතුමාගේ ඉගැන්වීම් පිළිබඳව සිහිපත් කරනවා නම් එතුමා සඳහන් කළේ ජාතිය කුලය හෝ සමය වර්ණය අනුව කිසිදු පුද්ගලයෙකු උස්සෝ පහත්වන්නේ නොමැති බවයි සියලුම දෙනාට එක හා සමානව සැලකිය යුතු බවට උන්වහන්සේ දේශනා කළා. ඊට අමතරව අපට මතකයි එක්තරා අවස්ථාවකදී එතුමානන් සඳහන් කරනවා කම්කරුවා දහඩිය හෙලන කම්කරුවාගේ දහඩිය වේලෙන්නට පෙර ඔහුට නියමිත වැටුප ඔහුගේ අතට පත් කළ යුතුයි කියලා. ඉතින් අපි අද මිලාදුන් නබිහෙවත් මහමුද් නබිතුමාගේ ජන්ම සංවත්සරය සමරන අපේ ඉස්ලාමීය සහෝදරයන්ට ප්‍රාර්ථනා කරනවා ඊද් මිලාද් නබි මුබාරක් යනුවෙන් උණුසුම් සුබ පැතුමන්. අපි ඒකම බෞද්ධාගමික විශේෂ කටයුත්තක් පිළිබඳව අවධානය යොමු කරන්නට සූදානම්. අද මෞබිම පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයකින් කියනවා රුවන්වැලි මහසෑයට පළඳවන චූඩාමාණික්‍ය වැඳගැනීමේ අවස්ථාවක් ඔන්න සියලුම බෞද්ධයන්ට හිමිවෙනවයි කියලා. අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍ය රාජානයන්ට පළඳවනු ලබන රන් පාදම් සහිත නව චූඩාමාණික්‍ය මහජනතාවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා ඔන නොවැම්බර් 18, 19 සහ 20 යන දිනවලදී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීද නොවැම්බර් 22 සහ 23 යන දෙදින අනුරාධපුර රුවන්වැලි මහසෑ පූජා භූමියේද විශේෂ කුටියක තැන්පත් කොට අවස්ථාව සලස්වා තිබෙනවා. ඉතින් නොවැම්බර් 21 වෙනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිට අනුරාධපුරයේ දක්වා චූඩාමාණික්‍ය වැඩම කරවීම සිදුවෙනවා. 25 වෙනිදා චූඩාමාණික්‍ය සහිත රන් පාදම මහසෑ රදුන් මත පැළඳවීම සිදු කරන අතර 26 වෙනිදා රන්නාලයි පිට කොත් කැරැල්ල නිරාවරණය කරන බවයි දැනගන්නට තිබෙන. ඉතින් සියලු දෙනාටම සමහර අය සැක සංකා ඇති කළා මේ චූඩාමාණික්‍ය මාරු කරන්න යයි කියලා. ඉතින් ඒට ඒ පාර්ශ්වවලින් පාලනාධිකාරිය විසින් පිළිතුරු සපයා තිබුණා. කෙසේ වෙතත් මේ චූඩාමාණික්‍ය වැඳ පුදා ගැනීමේ අවස්ථාව මේ වන විට සමස්ත බෞද්ධ ජනතාවටම හිමි වී තිබෙනවා. ඉතින් මේ ආගම විසින් අපේ රටේ ජනතාවට කෙතරම් ශික්ෂණයක් ලබා දී තිබෙනවාද? ඇතැම් පිරිස් විශේෂින්ම දේශපාලඥයන් සල්ලි හයි හත්තිය තියෙන අය නීතියට බය නෑ, පොලිසියට බය නෑ, අධිකරණයට බය නෑ. නමුත් එක්තරා අවස්ථාවකදී හෘද සාක්ෂිය කතා කරන්නට අරගෙන කර්මයට බිය වෙනවා, දෙවියන්ට බිය වෙනවා, විශ්ව ශක්තියට ස්වභාව ධර්මයට බිය වෙනවා. ඉතින් ඒවත් නැති කළහොත් මේ වගේ රටක ජනතාවට කාගේ පිහිටද කියා විමසන්නට තමයි සිදුවෙන්නේ. ඉතින් නමුත් ඇතැම් පිරිස් විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කියලා සංවිධානගත වුණු පිරිස් දිගින් දිගටම රට අනාගමික රාජ්‍යයක් බවට පත් කරන්නට උත්සාහ දරමින් සිටිනවා. 2500කට වඩා අතීතයක් තිබෙන්නා වූ අපේ රටේ ආගම සහ ජනතාව අතර, ආගම සහ රාජ්‍ය අතර තියෙන බැඳීම බිඳ දමන්නට ඔවුන් විවිධ කටයුතු කරමින් පවතිනවා. සත්‍යාගාරුණ ප්‍රධාන සිරස්තලයෙන් අද අනාවරණය කරන්නේ පිළිබඳව ලංකාව අනාගමික රාජ්‍යයක් කර නැයි නිර්දේශ. ඒ අනුව සංහිඳියා කාර්ය සාධක බලකාය කියන්නේ මේ බෞද්ධ මහා රාජ්‍යය අනාගමික රාජ්‍යයක් කරන්නට කියලා. හමුදාව යටතේ ඇති ඉඩම් නිදහස් කරන්න, ත්‍රස්තවාදී පනත අහෝසි කරන්න, ගැටුම්වලින් මිය ගිය අය රජය විසින් සමරන්න, මේ විදිහට තමයි සංහිඳියා කාර්ය සාධක බලකායේ නිර්දේශ ඉදිරිපත් කරන්නේ. සියලු ආගම්වලට සමගෞරවයක් හිමිවන අනාගමික ලෞකික රාජ්‍යයක් ස්ථාපිත කළ යුතු බවට සංහිඳියා උදෙසා කාර්ය සාධක බලකායේ අවසන් වාර්තාවේ නිරීක්ෂණ හා නිර්දේශාර්ථයේ දක්වා ඇති බව සතියග අරුණ පුවත්පත අද සිය පාඨකයන්ට අනාවරණය කරනවා. එමගින් සමපුරවැසිභාවයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙසත්, සංහිඳියාවේ ඇරඹුම් ලක්ෂ්‍යය ලෙසත් පෙන්වා දී තිබෙනවා. සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් පසු ප්‍රචීරාරණය කාර්ය සාධක බලකාය විසින් මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු විය යුතු බව නිර්දේශ කර තිබෙනවායි කියලා තමයි කියා සිටින්නේ. කෙසේ වෙතත් ලංකාව අනාගමික රාජ්‍යයක් කරන්නට අවශ්‍යයි කියලා සංහිඳියා කාර්ය සාධක බලකාය කියා සිටිනවා. ඉතින් මේ වගේ විවිධ බලකායන් විවිධ අය විසින් ඉදිරිපත් කරන නිර්දේශයන්ට උඩගෙඩි තබන්නා වූ දේශපාලඥයන් ඉන්නවා. බොහෝ විට ස්වාමින් වහන්සේ කෙනෙක්ට ආමන්ත්‍රණය කරන්නට, බුදුරජාණන් වහන්සේට හෝ බුද්ධ ශාසනයට නිසි ගෞරවයක් ලබා දෙන්නට අසමත් වන ප්‍රබල නායකයන්, ප්‍රබල දේශපාලඥයන් කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. අපි දැක්කා අමාත්‍ය මංගල සමරවීර මහතා,
ස්වාමීන් වහන්සේ කෙනෙකුට දැක් වූ ප්‍රතිචාරය පිළිබඳව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ උපවාසයකට අසුන් ගත්තාම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කුලීකාරයෙක් කියලා උන්වහන්සේට අපහාස කරන ලද අන්දම ඉතින් කෙසේ වෙතත් අද උන්වහන්සේ සැබවින්ම කුලීකාරයෙක්ද කියා විමසා සිටිනවා. සතිය අරුණ පුවත්පතේ 17 වන පිටුව සුරේකා සමරසේන තමයි මෙහි ලියුම් කාරණිය වන්නේ. උපවාස කළ හාමුදුරුවෝ කුලීකාරයෙක්ද කියා එහි විමසා සිටිනවා. කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති, කිසිදු දේශපාලන වේදිකාවට ගොඩ නොවුණු, ඒ වගේම මාධ්‍ය හමුවකට හෝ අසුන් නොගෙන සිටි උන්වහන්සේ දේශපාලන කටයුතු වලට කිසිදු දායකත්වයක් නොදක්වා දිගින් දිගටම ධර්මයේ පමණක් දේශනා කරමින් සිටි උන්වහන්සේ මේ ඇමරිකානු ගිවිසුම පිළිබඳව මෙලෙස ඉදිරිපත් වුණේ ඇයි? MCC ගිවිසුම සම්බන්ධයෙන් උන්වහන්සේ මෙලෙස සංවේදී වූයේ ඒ රටට කරන්නා වූ බරපතල හානිය නිසාවෙන් නේද කියලයි විමසා බලා සිටින්නට වෙන්නේ. ඉතින් මෑත කාලයේ ඒ රැයක් එළිවනතුරු බණ දේශනය හඳුන්වා දුන්නේ උන්වහන්සේ විසින් බව මේ ලිපියේ දක්වා තිබෙනවා. කොළඹ හතේ පන්සලක් තිබියදී වාසය කරන්නේ ආරණ්‍යයක. කොළඹ හතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අධිපති ස්වාමින් වහන්සේ යවන්නේ උන්වහන්සේ. ඒ වුණාට උන්වහන්සේ බොහෝ විට ජීවත් වන්නේ ආරණ්‍ය වාසීව. බෞද්ධ නාලිකාවේ ජනප්‍රියම දේශකයාණන් වහන්සේ වන්නේ උන්වහන්සේ. ඉතින් සමහර විට උන්වහන්සේට එරෙහිව මතවාද නිර්මාණය කරන අය ඇහුවා, මොනාද මේ හාමුදුරුවෝ දන්නේ, මේ ගිවිසුම් ගැන දන්නවද, මේවා කියවන්න දන්නවද, උගත්කමක් තිබෙනවද, නිකං කිය විරෝධය දක්වන්නට ඇවිල්ලා ඉඳ ගන්නව නේද, ලෙමන් පෆ් ගබඩා කරලා දාවේ, ඔය ආදී විවිධ දේවල් කිව්වා. නමුත් උන්වහන්සේගේ උගත්කම පිළිබඳව සොයා බලන්නට මේ අය කටයුතු කළේ නැහැ. උන්වහන්සේ ගිහි කල ඉංජිනේරුවෙක්, සේවය කළේ ඉංජිනේරු සංස්ථාවේ, ඉතාමත් ඉහළ රැකියාවක් කරපු ඉහළ වෘත්තිකයෙක්. ඉතින් හොඳ වැටුපක් අරගෙන පවුල් ජීවිතයක් ගත කරගෙන තමන්ගේ පෞද්ගලික ජීවිත සුඛ විහරණ සහිතව ගත කරන්නට තිබීදී තමයි උන්වහන්සේ සියල්ල හැරපියා බුද්ධ ශාසනය වෙනුවෙන් එතරවීම වෙනුවෙන් මේ විදිහට චීවරයක් දරාගෙන හිටියේ. ඉතින් රට වෙනුවෙන් කතා කරන්නට බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙකුට අයිතියක් නැත්නම් එතනින් එහාට අපි තවත් මොකක්ද කියලා තමයි කතා කරන්නට වෙන්නේ. ඉතින් ඒ වගේ ස්වාමින් වහන්සේ කෙනෙකුට අපහාස උපහාස කරන්නට ඉදිරිපත් වන එකත් අපායගාමී කටයුත්තක් විදිහට තමයි නිවැරදි බෞද්ධයන් නිරීක්ෂණය කරනු ලබන්නේ. ඉතින් කොහොමුණත් ඒ අතරතුරාද භික්ෂුන් වහන්සේලා පිරිසක් මහා සමුළුවක් පවත්වන්නට සූදානමින් සිටිනවයි කියලා මෞබිම පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයකින් අනාවරණය කරනවා. එහි දක්වා තිබෙන්නේ ගෝඨාභයට ආශිර්වාද කරන මහා සංඝ සමුළුව සඳුදා දිනයේදී පැවැත්වෙනවයි කියලා. අපි බලමු ඒ ප්‍රවෘත්තිය මොකක්ද කියලා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා දීමේ මහා සංඝ සමුළුව නොවැම්බර් 11 වනදා සඳුදා බත්තරමුල්ල වෝටර්ස් එජ්හි ශ්‍රී ධරණී රංගහලේදී පැවැත්වෙනවා. දිවයිනේ සිව් දෙකින් වැඩම කරවන මහා සංඝරත්නය හෙට පස්වරු දෙකට වෝටර්ස් එජ්හි රැස්වී මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට විශිෂ්ට ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරමින් මේ මහා සංඝ සමුළුව පැවැත්වෙනවායි කියලා තමයි අද මෞබිම් පුවත්පත විසින් මෙලෙසින් වාර්තා කර සිටින්නේ. අපි එතනින් එන්නට සූදානම්. දැන් ඉතින් සිංහල බෞද්ධයන් පමණක් නොවේ, මෙරට දෙමළ ජනතාව ඉන්නවා, මුස්ලිම් ජනතාව ඉන්නවා, බර්ග, මැලේ, ඒ ආදී වූ විවිධ ජනකොටස් ඉන්නවා, විවිධ ආගමිකයන් ඉන්නවා. ඒ සියල්ලන්ටම ජීවත් වන්නට පුළුවන්, සියල්ලන්ටම එක විදිහට සැලකිය යුතු රටක් නිර්මාණය කරන්නට ඕනේ. එහෙම නැතුව සිංහලයාගේ අයිතිවාසිකම් වෙනම, දෙමළාගේ අයිතිවාසිකම් වෙනම, මුසල්මා මානුවාගේ අයිතිවාසිකම් වෙනම හුවා දක්වමින් ભેද බින්න ඇති කිරීම කිසිසේත්ම කළ යුතු දෙයක් නොවේ. කෙසේ වෙතත් මේ වන විට TNA එක, එහෙම නැත්නම් ද්‍රවිඩ ජාතික සන්ධානය කොන්දේසි 13ක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළා. ඒ කොන්දේසි 13ට එකඟත්වය පළ කරන කෙනාට පමණයි අපි සහයෝගය දක්වන්නේ කියා ඔවුන් ඍජුවම ප්‍රකාශ කරනු ලැබුවා. ඉතින් මේ කොන්දේසි 13 රට කෑලි කෑලි වලට කඩන්නට, ජාතීන් අතර වෛරය අවුලවන්නට හේතු වන්නා වූ කොන්දේසි විදිහට තමයි මැදහත් සිතින් බලන්නා වූ කෙනෙකුට නිරීක්ෂණය කරන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ අතරතුර TNA තීරණයට උතුරේ ජනතාව විරුද්ධයි කියලා සිරස්තලයක් අපි දකිනවා මෞබිම් පුවත්පතේ. දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස මෙතෙක් කලක් පෙනී සිටි දෙමළ ජාතික සන්ධානයේ කෙරෙහි දෙමළ ජනතාව තිබූ විශ්වාසය මේ වන විට ඉතා බරපතල ලෙස බිඳ වැටී ඇති බවද, උතුරේ දෙමළ ජනතාව දෙමළ සන්ධානයේ තීරණ කෙරෙහි දැඩි විරෝධාකල්පයක් දක්වමින් සිටින බවද උතුරු නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් මහතා සඳහන් කරනවා. වර්ධරාජා පෙරුමාල් මහතාගේ ඉතිහාසය පිළිබඳව ඔබට සිහිපත් කරන්නට හැකියාව ලැබේවි. ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපති වරයා විදිහට කටයුතු කරන කාලයේදී වර්ධරාජා පෙරුමාල් වෙනමම රාජ්‍යයක් උතුරේ ප්‍රකාශයට පත් කළා. නමුත් එය අසාර්ථක වුණා. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එකල විවිධ සංශෝධන ගෙනලා දුර්වල කර තිබුණේ නැති නිසා. කොහොමනත් මේ වන විට වර්ධරාජා පෙරුමාල් මහතා
රටේ සැබෑ තත්ත්වය රටේ ඒකීයභාවයේ වටිනාකම අවබෝධ කරගෙන තමයි සිටින්නේ. ඉතින් ඒ අනුව ඔහු දිගින් දිගටම TNA එකේ එහෙම නැත්නම් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මේ බෙදුම්වාදී උත්සාහයන් පිළිබඳව විවේචනාත්මක මුකින් අදහස් දැක්වීම කරනවා නිරීක්ෂණය කරන්නට පුළුවන්. ඉතින් මේ අතරතුරාද අරුණ පුවත්පත කියනවා උතුරේ ද්‍රවිඩ ජනතාවගේ මේ වන විට බෙදීමක් ඇති වී තිබෙනවා කියලා. ඇත්තරම ද්‍රවිඩ ජනතාවගේ නෙවෙයි ද්‍රවිඩ දේශපාලකයන් අතර බෙදීමක් තිබෙනවා. සජිත් නිසා දෙමළ පක්ෂ බෙදේ, තමිල් අර්සු ප්ලොට් ටෙලෝ සජිත්ට විගී සුරේෂ් ගජේන්ද්‍රන්ගේ විරෝධය කියලා එහි දක්වා තිබෙනවා. ඒ අනුව යාපනය හා නැගෙනහිර විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මගින් උතුරේ දෙමළ පක්ෂ හා සංවිධාන පහකට ඉදිරිපත් කළ ඉල්ලීම් 13කින් යුත් යෝජනාව නිසා එම පක්ෂ හා සංවිධාන බෙදීමකට ලක් වී ඇති බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. දෙමළ ඩයස්පෝරා වුවමනාවට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය අදාළ යෝජනා 13ක් දේශපාලන පක්ෂ හා සංවිධාන හරහා ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාට ඉදිරිපත් කරන ලද බව තමයි අරුණ පුවත්පත සිහිපත් කර සිටින්නේ. ඉතින් මේ නිසා යම්කිසි බෙදීමක් උතුරේ පක්ෂ අතර ඇති වී තිබෙනවා. එෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ එම යෝජනා ප්‍රතික්ෂේප කළා. කිසි වෙතත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ඉන්දියාවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඒ. සුමන්දිරන් ප්‍රංශයටත් ගොස් දෙමළ ඩයස්පොරාව සමග මේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙනවා. ඉන්පසුව දෙමළ පක්ෂවලට හා සංවිධානවලට සිය ස්වාධීන තීරණයක් ගැනීමට අවස්ථාව දීමෙන් පසුව මාවේ සේනාධිරාජාගේ නායකත්වයෙන් යුත් ඉලංගේ තමිල් අරුසු කච්චි, ධර්මලිංගම් සිද්ධාර්ථන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට්ටා සෙල්වම්, අඩෙක්කල නාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ යන පක්ෂවල සහය ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය වී තිබෙනවා. කෙසේ වෙතත් සී.වී. විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුත් එක්සත් දෙමළ මහජන පෙරමුණ, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ් හා ගජේන්ද්‍ර පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා දෙමළ සභාව යන පක්ෂයේ තීරණයට විරෝධය පා ස්වාධීනව සිටීමට තීරණය කර ඇති බව තමයි අද සතියාග අරුණ පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයකින් වාර්තා කර සිටින්නේ. මේ අතර අද දේශීය පුවත්පත වාර්තා කර සිටිනවා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් කාටද අග්‍රාමාත්‍ය ධූරය හිමිවන්නේ කියලා. ඒ අනුව සජිත් දිනුවොත් අගමැති රංජිත් කියලා හැබැයි ප්‍රශ්නාර්ථයක් සහිතව වාර්තා කරනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඔහුගේ අග්‍රාමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කිරීමට සැලසුම් කර ඇතැයි සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ ආරංචි මාර්ගෝස්සේ හෙළිවන බව තමයි අද දේශීය පුවත්පත කියන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස පාර්ශ්වයේ නිල නොවන එකඟත්වයකට පත්ව ඇතැයිද දේශයට ලැබුණු නවතම වාර්තාවක සඳහන් වෙනවා. එහෙත් පසුගිය දිනවල මේ තනතුරු සඳහා තවත් ජ්‍යෙෂ්ඨයන් ගණනාවකගේ නම් යෝජනා වී තිබුණා. අවසානයේ සජිත් ප්‍රේමදාස මහතා කීවේ තමන්ගේ ආණ්ඩුවේ අගමැතිවරයා තෝරාගන්නේ බහුතර කැමැත්තට අනුව කියයි. කෙසේ හෝ ඉන්පසු එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා කීවේ පක්ෂයේ බහුතර කැමැත්ත ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කියලයි. කෙසේ වෙතත් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි අගමැති හෝ ජනාධිපති වැනි ඉහළ තනතුරක් සඳහා නම් වෙමින් තිබුණා එක්සත් ජාතික පාර්ශ්වයෙන්. කෙසේ වෙතත් සතියාග අරුණ ප්‍රධාන පිටුවේ සිරස්තලයකින් කියවෙන්නේ සජිත් රනිල් එකඟතාවක දිගටම අගමැති රනිල් කියලයි. ඒ අනුව අග්‍රාමාත්‍ය දුරේ සම්බන්ධයෙන් අර්බුදයක් මවාපෑමට ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත්තේ පක්ෂනායක රනිල් වික්‍රමසිංහ සමග ඇති කරගත් එකඟතාවයක් මත බව වාර්තා වෙනවායි කියලා අද සතියාග අරුණ පුවත්පත මෙලෙසින් වාර්තා කරනවා. ඉතින් අග්‍රාමාත්‍ය දුරේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස කරන ප්‍රකාශවලට පරස්පර වූ ප්‍රකාශ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන්නේද එම එකඟතාවයේ මත බවයි කියවෙන්නේ. තමන් ජනාධිපති දුරේට පත්වුවොත් පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි පුද්ගලයා අග්‍රාමාත්‍ය දුරේට පත් කරන බව ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළහොත් දිගටම අග්‍රාමාත්‍ය දුරේ දරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා කියලයි අද අරුණ පුවත්පත නම් වාර්තා කරන්නේ. මේ අතර දේශීය පුවත්පත කියන ඉතින් මේ අගමැති ගෝරනාඩුව නිසා හරි වෙනත් දේවල් නිසා හරි පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව අපි වේලා බලලා මේ ප්‍රවෘත්තියට යොමු වෙමු. නවසොෆික්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටොයි. ඒ අනුව අද දේශීය පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයකින් කියනවා එක්සත් ජාතික පක්ෂයේ 10ක් පොහොට්ටුවට එන්න සාකච්ඡා කියලා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් හා ඇමතිවරුන් 10 දෙනෙකුට වැඩි පිරිසක් පොහොට්ටුව සමග එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දේශීය පුවත්පතට කියනවා. මේ සියලු දෙනා තමන් සමග සාකච්ඡාවට පැමිණියේ කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව බවයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ. පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් තමන් ඔවුන් හා සාකච්ඡාවට තුනක් පැවැත්වූ බව ප්‍රකාශ කළ රාජපක්ෂ මහතා අවසන් සතියේ දේශපාලන වේදිකාවේ පෙරළි සිදුවන්නට නියමිත බවත්
ඉංගි බිංගි පල කරනවයි කියලා තමයි පුවත්පතේ සිරස්තලයෙන් කියවෙන ඉතින් මේ පුවත්පත මාද වාර්තා කරනවා ගෝඨාභය සහායට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා රැළිය 12 වනදා පැවැත්වෙනවා කියලා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසින් පවත්වනු ලබන ප්‍රධාන ජන රැළිය ලබන අගහරුවාදා සවස 4ට නුගේගොඩ ආනන්ද සමරකෝන් රංගපීඨ වේදිකාවේදී පැවැත්වෙනවා මේ සඳහා දායසිරි ජයසේකර දුමින්ද දිසානායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන්ද පක්ෂයේ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මණ පියදාස මහතාද එක්වන බව තමයි අද දේශීය පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටින්නේ. නමුත් ලංකාදීපය අද වාර්තා කර සිටිනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පෙළේ අනුශාසිකාවක වන ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හමුවක් ළඟදීම පවත්වන බව චන්ද්‍රිකා ශ්‍රීලනිප සංවිධායක හමුවක් ළඟදීම කියලයි ඒ වාර්තාවෙන් ඉතින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය දිස්ත්‍රික්ක මට්ටමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් හමුවීමට තීරණය කර තිබෙනවායි කියලා ඒ ප්‍රවෘත්තියෙන් කියනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර මහතා ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයත් අපට බලන්නට පුළුවන්. අද දේශීය පුවත්පත කියන්නේ දඟලන අයට වෙනදී බලමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි කියයි යනුවෙන් ඉතින් තමාව පක්ෂයේ නිලවීමට හෝ පක්ෂයේ අයිතිය ලබා ගැනීමට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට යයි කියමින් දඟලන අයට ඉදිරියේදී සිදුවන දේ බලාගත හැකි බව එහි මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කරනවා. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන් ලෙස පෙනී සිටියේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් බවයි දයාසිරි ජයසේකර මහතා මෙලෙස ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටින්නේ. ඉතින් කොහොමුණත් අද ලංකාදීප පුවත්පත කියනවා ජනපතිවරණයේ අවසන් වූ වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වෙනවායි කියලා. ලබන 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ අවසන් වූ වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමට එම පක්ෂයේ තීරණය කර තිබෙන බව මේ සිරස්තලයෙන් වාර්තා වෙනවා. නමුත් ඉතින් එදින මේ 16 වෙනිදා ජනාධිපතිවරණයේ අවසන් වුණාම පැවැත්වෙන රැස්වීමේ සභාපති දරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා. හැබැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොවන බවත් අපි විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. ඔහුගේ හඬට එහිදී ලැබෙන්න වූ ලන්සුව බර කොයි තරම් වේද කියලා අපිට 17 හෝ 18 තමයි බලා ගන්නට වෙන්නේ. ඉතින් කොහොම වුණත් අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කළොත් අද අපි දේශීය පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරොත් දිනන්නේ කවුද බුද්ධ්‍යංශ වාර්තාව ජනපති අතට කියලා තමයි එහි දක්වා තිබෙන්නේ. ඒ අනුව ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා කවුද යන කාරණය පිළිබඳව රාජ්‍ය බුද්ධ්‍යංශ විසින් සකස් කරන ලද නවතම රහස්‍ය වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දුන් බව රාජ්‍ය බුද්ධ්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශීය පුවත්පතට සඳහන් කරනවා. ඉතින් මේ වන විට අපි දන්නේ නැති වුණාට ජනාධිපතිවරයා දන්නවා ඇති කවුද දිනන්නේ කියලා මේ රහස්‍ය බුද්ධි වාර්තාව ඔස්සේ. අපි බලන්නේ දේශීය පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ දිනන්නේ කවුද කියන සිරස්තලය. යනුව මෙවර ජනාධිපතිවරණයේ සම්බන්ධයෙන් සිදු කරන ලද බුද්ධ්‍යාංශ සමීක්ෂණවලට සහභාගී වූ ඇතැම් පිරිස් ස්වකීය දේශපාලන මතය පැහැදිලිව ඉදිරිපත් කිරීමට අධිමදි කළ බවයි එම නිලධාරියා කියන්නේ. කොහොමුණත් ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය බුද්ධ්‍යාංශ වලින් සැකසූ බව කියමින් සමාජ ජාලාවල පළවන විවිධ සංඛ්‍යා සටහන් සහ වාර්තා සහ මුලින්ම වැරදි බවයි ඔහු වැඩිදුරටත් කියන්නේ. නිවැරදි බුද්ධ්‍යාංශ වාර්තාව ඇත්තේ ජනාධිපතිවරයා සතුව පමණක් බවත් කියවෙන. ඉතින් තවත් දින කිහිපයයි ජනාධිපතිවරයාට හරියටම දින 7යි තමන්ගේ දුරේ රැඳී සිටින්නට හැකියාව තිබෙන්නේ. ඉතින් මේ දින 7 තුල ඔහු තවත් ප්‍රවෘත්ති කිහිපයක් මවන්නට හැකියාව තිබෙනවා. මේ වාර්තාව දිහා බලලා ඔහු පුවත් මවන්නට සමතේ කීයේ දිනේදී තවත් ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා තිබුණා. කොහොමුණත් ඉතින් මේ ප්‍රවෘත්ති මවාගෙන යද්දී මේ වාර්තාව අතට අරගෙන මේ වාර්තාව අනුවන් ජනාධිපතිවරයා තවත් පුවත් කිහිපයක් ජනතාවට ලබා දේවි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වල සැරිසරන අයට හොඳ කටගැස්මක් දෙකක් ලබා දේවි කියලා තමයි කියන්නට පුළුවන් වෙන්නේ. මේ අතර දිවයින පුවත්පත කියනවා මේ බුද්ධ්‍යංශ විසින් කරන ලද සමීක්ෂණ වලට අමතරව විදේශීය තානාපති කාර්යාලත් ලංකාවේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය පිළිබඳව අවධානය යොමු කර සිටිනවායි කියලා. ඉතින් බොහෝ වෙලාවට මේ යුරෝපීය රටවල් බටහිර රටවල් ලංකාව ගැන හරිම උනන්දුවක් දක්වනවා. ජනාධිපතිවරණය ගැන තානාපති කාර්යාල හතරක් සමීක්ෂණය කර තිබෙනවා. ඉතින් අමරිකාව ඉන්දියාව චීනය සහ කිව්බාව යන රටවල තානාපති කාර්යාල මෙම සමීක්ෂණ සිදු කර ඇති අතර එහි අවසන් වාර්තාව අද ඔවුන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව එම තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා. ඇමරිකාව උතුරු පළාත ඉලක්ක කරගෙන සිය සමීක්ෂණය සිදු කර තිබෙනවා. හැබැයි අනිත් රටවල් මුළු දිවයිනම ආවරණය වන පරිදි, ඒ කියන්නේ ඉන්දියාව චීනය සහ කිව්බාව යන රටවල් මුළු දිවයිනම ආවරණය වන පරිදි මේ සමීක්ෂණ සිදු කර තිබෙනවායි කියලා තමයි අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත
මෙලෙසින් වාර්තා කර සිටින්නේ. අපි එතනින් යන්නට සූදානම්. අද ලංකාදීපයේම ප්‍රධාන සිරස්තලයට ලංකාදීපය කියනවා 50% පන්නන්න දෙපැත්තම මෙහෙයුමක කියලා. පාවින ඡන්ද ගන්න සටනකුත් දියත් වී තිබෙනවා. ජනාධිපතිවරණයේදී ලබා ගත යුතු 50% ඡන්ද ප්‍රතිශත ඉලක්කය සම්පූර්ණ කර ගැනීමේ මෙහෙයුමක ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම යෙදී සිටින බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත් වීමත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර දැඩි තරඟයක් පැවතීමත් මේ තත්වයට බලපා ඇතැයි ඔවුන් පෙන්වා දෙනවයි කියලා තමයි අද ලංකාදීප පුවත්පත වාර්තා වී තිබෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් ඔන්නම වෙන මොකක් හරි පාටක් කියන අයට වඩා මේ ඡන්දයේදී වැදගත් වන්නේ පාවෙන ඡන්ද. විශේෂයෙන්ම තරුණ පිරිස් රාශියක් මේ වන විට ලක්ෂ ගණනක්, මට මතක විදිහට 108 ඉක්මවන ප්‍රමාණයක් මෙවර ජනාධිපතිවරණ සිය කෝඩුකාර ඡන්දය ලබා දෙන්නට, කිරි කෝඩු ඡන්දය ලබා දෙන්නට සූදානමින් සිටිනවා. ඉතින් ඒ අයගේ ඡන්ද දිනා ගැනීම සඳහා මේ ප්‍රධාන කඳවුරු තුනම දැඩි සටනක නිරත වී සිටින අන්දම තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා ඔවුන් අර මිරිස් ගල් කොටනවා, අතු පාහිනවා, එහෙම නැත්නම් වහල සුද්ධ කරනවා. ධම්මදිසානායක මහත්මයා පසුගිය අලුත් පාර්ලිමේන්තුවට සහභාගි වෙලා සඳහන් කරපු අන්දමින් අන්න ඒ වගේ පොරොන්දු දෙන දේශපාලනයක් නොවේ. මේ රට ගැන හිතලා රට සිංගප්පූරුව තත්ත්වයට, මැලේසියාවේ තත්ත්වයට පත් කරන්නට හැකි නායකයෙක් තෝරාගෙන ඒ නායකයාගේ නම ඉදිරියෙන් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරයි කියලා විශ්වාස කරන්නට හැකියාව තිබෙනවා බුද්ධිමත් තරුණ පිරිස විශේෂයෙන්ම. ඉතින් කොහොමුණත් අපි මැලේසියාව, සිංගප්පූරුව ගැන කතා කරනවා. අපි දැන් ඇෆ්ගනිස්තානයට විතරයි උඩින් ඉන්නේ. මේ වන විට බංග්ලාදේශය අන්ත දිලිඳු දුප්පත් රටක් විදිහට මුළු ලෝකෙම හඳුන්වාගෙන තිබුණු, එක වේලක් ඇවොත් අනිත් වේල කන්නට නැති, ගෝනි පඩංගුඩ නිදාගන්න අන්ත දිලිඳු දුප්පත් රටක් විදිහට හඳුන්වා තිබුණු බංග්ලාදේශයත් අපිව පහු කරගෙන ගිහින් තියෙනවා. අවුරුදු 70ට වැඩි අය දේශපාලනයෙන් සමුගත යුතුයි කියලා මතවාද ඉදිරිපත් වන රටක් අපේ රට. නමුත් අවුරුදු 70ට වඩා වයස ඇති ශීඛ සීනා කියන නායිකාව පාලනය කරන බංග්ලාදේශයත් අපිව පහු කරලා බොහෝ දුර ගිහිල්ලා තියෙනවායි කියලා කනගාටුවෙන් වුණත් කියන්න පුළුවන්. බංග්ලාදේශයට ප්‍රීතිමත් කාරණයක් වුණාට අපිට ඉතින් නේද ලැජ්ජාවට කාරණයක් විදිහට තමයි හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ අතරතුර අද දිවයින පුවත්පත කියනවා මේ අවම ප්‍රතිශතය ගන්නට බැරි, 50% පිළිබඳව කතා කරද්දී 1%ක්වත් ගන්නට බැරි අපේක්ෂකයන් පවා මේ ලයිස්තුවේ සිටිනවා. 35 දෙනා අතර සිටිනවා. අවම ප්‍රතිශතයවත් ගන්න බැරි පක්ෂ ගැන තීරණයක් ගන්න කියලයි පෙෆරල් සංවිධානය ඉල්ලීමක් කරන්නේ. මෙතෙක් පැවති මැතිවරණවලදී 1%ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අපොහොසත් වූ දේශපාලන පක්ෂවලට හා අපේක්ෂකයන්ට ඉදිරි මැතිවරණවලට තරඟ කිරීම සඳහා ඉඩ ලබා නොදෙන ලෙස මැතිවරණ කොමිසමට යෝජනා කරන බව පෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරනවායි කියන. ඉතින් ඇත්තෙන්ම මේ යෝජනාව ඉතාමත් හොඳ ප්‍රගතිශීලී යෝජනාවක් විදිහට තමයි හඳුන්වන්නට පුළුවන්. තම සංවිධානයේ මෙම යෝජනාව කරන්නේ මහජනතාවගේ මුදල් අවභාවිත වීම වැළැක්වීමේ අරමුණෙන් බවයි ඒ මහතා කියන්නේ. මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් හා පක්ෂ වෙනුවෙන් මහජන මුදල් වැය කිරීමට සිදුවන බවත්, මෙලෙස අවම ඡන්ද ප්‍රතිශතයක් හෝ ලබා ගැනීමට නොහැකි පක්ෂ සහ අපේක්ෂකයන් වෙනුවෙන් මහජන මුදල් වැය කිරීම අපරාධයක් බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරන බව තමයි අද දිවයින පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඉතින් ඔබ දන්නවා 35 දෙනෙක් ඉදිරිපත් වෙලා සිටිනවා. සමහර අයට ඡන්ද 1000ක් 2000ක්වත් ගන්නට හැකියාවක් තිබෙනවද කියලා සැක සහිත වෙනවා. ඔවුන්ගේ මේ ජනාධිපති ෆැන්ටසිය වෙනුවෙන් අපි කෝටි 500 සිට කෝටි 600 දක්වා මුදලක් වියපැහැදම් කරන්නට සිදුවෙනවා. 17 වනදා ලබා දිය හැකි අවසන් ප්‍රතිඵලය 18 වනදා දිවා ආහාරයෙනුත් පසුව ලැබෙන්නට ඉඩකඩක් තිබෙනවයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් අද ලංකාදීපයේ කියනවා බදාදා රාත්‍රී 12න් පසු මැතිවරණ ප්‍රචාර තහනම් වන අතර අවසන් ප්‍රතිඵලය 18 වනදා දහවල් ලැබෙන්නට නියමිත බව. අපි බලමු ඉරිදා ලංකාදීපයේ සිරස්තල දෙක. එකකින් කියනවා බදාදා රාත්‍රී 12න් පසු මැතිවරණ ප්‍රචාර තහනම්, මැතිවරණ කාර්යාලයත් ඉවත් කළ යුතුයි කියලා. ඒ අතර තමයි අවසන් ප්‍රතිඵලය 18 දහවල් කියලා කියවෙන්නේ. මෙරට 7 වන ජනාධිපතිවරයා ලබන 18 වෙනිදා දහවල් වෙන විට ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම සියලු විධි විධාන යොදා ඇති බවත් ඉරිදා ලංකාදීපය අනාවරණය කරනවා. ඉතින් අවුරුදු 14ක් තිස්සේ පැවති සියලු මැතිවරණවලදී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ ටීවී දෙරණ, මෙවරත් විශේෂ මැතිවරණ විකාශය ඔස්සේ ටීවී දෙරණ, FM දෙරණ,
දෙරන 24 ඊට පස්සේ වෙබ් අඩවිය ආදී SMS සේවා මේ ආදී වූ මාර්ග රාශියක් ඔස්සේ ඔබට එසැනින් සහ නවතම තොරතුරු ගෙනෙන්නට නිවැරදිම තොරතුරු ගෙනෙන්නට සූදානමින් සිටිනවා. අපූරු මැතිවරණ අත්දැකීමක් වේවි 16 වෙනිදා රැය පහන් කරන්නට TV දෙරණ හා එක්කාසු වෙන්නට කියලා අපි අලුතෙන් ආරාධනා කරන්නට ඕනේ නැහැ. ඔබේ තෝරා ගැනීම ඒ බව අප දන්නවා. ඔබේ තෝරා ගැනීම මේ 35 දිනාගෙන් කවුරු වුණත් ඔබේ මාධ්‍යමය තෝරා ගැනීම TV දෙරණ සහ දෙරණ මාධ්‍ය ජාලය බව අප සක්සුදක්සීම දන්නා බැවින් අපි සූදානම් ඡන්දය පාවිච්චි කරන්නේ නිවැරදිවන් දෙමින් කොහොමද කියලා ඔබට කියන්නේ. මේ විරාමයෙන් පස්සෙ අපි එය විමසා බලමු. අපේ රටේ මිනිසුන්ට කන්න බොන්න ටිකවත් හරියට දී ගන්න බැරි වෙච්ච ආණ්ඩුවක්. ඒ ඉඩම් ටික නැවත ලබා දෙන්නට රටේ ජනාධිපතිවරයා හැටියට කටයුතු කරනවා කියලා. ඔක්කොම නාකි වෙච්ච කලියට පන්නන්න ඕනේ නේද ඇමතුම අපිත් නාකියනේ. හැම පවුලකට මේක රැකියාවක් ලබා දෙන්නට අපි ක්‍රියා කරනවා කියන එකත් මතක කරන්නට ඕන. එවැනි නායකයෙක් අපිට ඕන අයෝමය නායකයෙක්. අඬන්නේක් නෙවෙයි. මේ වෙනස නම් ඔබට වැදගත්. සාමාන්‍ය වැසිකිලි පවිත්‍රකාරක ස්වභාවිකව වියෝජනය නොවේ. පිරිසිදු කිරීමෙන් පසුව වල තුල එක් රැස් වෙයි. හිතකර ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයද මර්ධනය වෙයි. ස්වභාවිකව දිරාපත් වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වල උතුරා යෑමට හේතු වේ. බයෝක්ලීන් පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්ධ ජීවින්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත් වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වේ. උතුරා යෑම වලක් වයි. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. කොච්චර වටිනවනම් දවසකට හොදන රෙදි බාස්කට් එකම රුපියල් 5000කට වඩා වටිනවනේ. ඒ වටිනාකම රැක ගන්න යන්නේ රුපියල් 10යි. රෙදි අතුල්ලනකොට මෙරිකනකොට නැතිවන අලුත් පෙනුම රැක ගන්න. සෑම සේතුවකින් පසු කම්ෆර්ට් පාවිච්චි කරන්න. කම්ෆර්ට් රුපියල් 10කින් කලක් පවතින අලුත් පෙනුමක්. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරායාම වලක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රෙදි සෝදන ධීරය. රාත්‍රී කාලයේදී දාවකයා පහසුවෙන් හඳුනාගත හැකි ඩියෝන් එෆෙක්ට් එක සහිත DSI Genex මෝටර් බයිසිකල් ටයර් දැන් වෙළඳ පොලේ ලබාගත හැක. අට්ටිය නාලා දතකට මැදලා අස්සන්ට ඇදලා ඉන්න ඕන වැඩේට. දත්තික මැද ගන්න නම් මං ගෙනාව නියම් භාණ්ඩයක්. මොකද්ද මේ සිග්නල් 1-2-3 කියන්නේ? මේකෙන් අපිට දෙනවා බෙනිෆිට්ස් තුනක්. නෑ. 1-2-3 strong වෙන්න teeth. 1-2-3 සුදුවන්දා දෙපලකි. 1-2-3 freshness සුරකි. 1-2-3 extra සැලකිල්ලකි. මරුනේ ඒක තමයි කියන්නේ signal 1-2-3 කියලා. signal 1-2-3 දත්වලට extra සැලකිල්ලක්. DSI tires any bike one tire. හරිත තේ සාරයේ නනුන හඳුන්වා දෙන සේරි green tea anti wrinkle face wash. සම අභ්‍යන්තරයේ මෙන්ම සම මතු පිටද සක්‍රීයව ක්‍රියා කර සමට හිතකර pH අගය තහවුරු කරමින් සමේ තෙතමනය රැකදෙන අතර එහි අඩංගු ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් සම රැලි වැටීම පාලනය කර තරුණ පෙනුම රැකදෙයි. සේරි green tea face wash ඔබ තවත් ලස්සන කරයි. දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED වීති ආලෝකයට කාර්යාලයට කර්මාන්ත ශාලාවට සුපිරි අලවිසලට ක්‍රීඩාගාරයට එළිමහනට කාලයක් සමග දීප්තිය අනුනවන වසර පහක වගකීමක් සමග ජපන් තාක්ෂණය දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED. ඔයාගේ කොණ්ඩේ කොයිතරම් ලෙන්ත් එකකට තියෙන්න ඕනද? මගේ ගානට. මේ ලෙන්ත් එකට. ඒ ඩැමේජ් කොණ්ඩේ ලෙන්ත් එකට බලපානවා. නවදාව් හෙල්දි රිචුවල් කෝන්ෆ්ලවර් සහ කොකොනට් ඔයිල් සමගින් කිස කිස් ඇතුළාන්තයෙන්ම පෝෂණය කර ඔබ කැමති ලෙන්ත් එකට ඔබේ කිස් කලම පවත්වා ගැනීමට උපකාරී වේ. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රෙදි සෝදන ධීරය. කාන්තාවකගේ දවස කාර්ය බහුලයි. දවස අවසානයේ හිත එල්ලන්නේ
වෙහෙස නිවන සුවදායි මොහොතක් විතරයි. මගේ ලක්ස් බොඩි වොෂ් දවසේම වෙහෙස නිවාලනවා. පියවර තුනකින් ලූෆයකට ස්වල්පයක් ගත සනසන වෙන අහුරක්. වෙහෙස නිවන නැවුම් පවක් සුවඳවත් සූදු සමකට ලක්ස් බොඩි වොෂ් දැන් රුපියල් 150ක් පමණයි. අන්තර්ජාතික පිළිගත් වෘත්තිකයෙකු වීමට ඔබ සතු වූ සිහිනය සැබෑ කර ගැනීමට ඔබ හායික් වන්න. මූලික සාධක පත්‍ර පාඨමාලාවල සිට PhD උපාධිය දක්වා නර්සින්, බයෝමෙඩිකල් සයන්ස්, ෆිසියෝതെරපි හා ටීචින් අධ්‍යාපන ශිස්ත්‍රවල පාඨමාලා අප සමග අරඹා ඔස්ට්‍රේලියාව, එංගලන්තය, යුරෝපය සහ ඇමරිකාව යන රටවලදී සම්පූර්ණ කර ගැනීමට දැන්ම අමතන්න. 0766 56 60 78 හෝ 0111 465 1144. Derana Aruna, Sri Lanka's breakfast show. අපි අර අනාගමික රාජ්‍යයක් බිහි කිරීම පිළිබඳව ප්‍රවෘත්තියකින් තමයි අද වැඩසටහන ආරම්භ කරන ලද්දේ. ඉතින් අනාගමික රාජ්‍යයක් බිහි වුණොත් කොහොම තියේද කියලා හිතෙන්නේ. තමන්ට තමන්ගේ ලේයින් වැදූ දරුවන් දෙදෙනා ගිනි තබා ඝාතනය කරන්නට පියෙකුට හිත හදාගන්නට පුළුවන්ද? තමන්ගේ ලේයින් වැදූ දරුවෙකු තමන්ගේ බිරියගෙන් කිරි උරාබුන මොහොතේදී ගිනි තබා ඝාතනය කරන්නට අනාගමික රාජ්‍යයකදී නම් පුළුවන් වේවි. හැබැයි ආගම ධර්මය අදහන දෙවියන්ට බුදුන්ව සලකන හිත් තියෙන මිනිස්සුන්ට ඒව කරගන්නට හැකියාවක් තියෙද කියලා තමයි විමසා සිටින්නට වෙන්නේ. ඉතින් මේ වගේ 2015 දීවෙනි පාපතර ක්‍රියාවක් කරපු පියෙක් කියලා හඳුන්වන්නට බැරි පුද්ගලයෙකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුතුමන් විසින් මතක හිටින දඬුවමක් දෙනු ලැබුවා. බිරියයි දරු දෙදෙනායි ඝාතනයට එල්ලුම් ගහ නියම වූ පාපතරයා පිළිබඳව තමයි මේ තොරතුර වාර්තා වෙන්නේ. ඔහුගේ නමවත් කියන්නට අපි කැමති නැහැ. එයත් වායෝ දූෂණය වන ආකාරය දෙයක් වන්නට පුළුවන්. කෙසේ වෙතත් ඔහුට එල්ලා මැරීමේ නියෝගයක් මහාධිකරණ විනිසුරුතුමා විසින් ලබා දෙනු ලැබුවා. අනියම් සම්බන්ධතාවයක් නිසා තමන් ඒ අනියම් බිරිය සමග අලුත් ජීවිතයක් ගත කරන්නට හිතාගෙන මේ දරුවා සහ බිරිය ගෙල මිරිකා මරා දමලා දරු දෙදෙනා සහ බිරිය ඉන් අනතුරුව ගිනි තබන්නට කටයුතු කළා. නමුත් අධිකරණ වෛද්‍ය විද්‍යාවේ තිබෙන්නා වූ දක්ෂතාවය නිසා ඒ අධිකරණ වෛද්‍ය නිලධාරීතුමිය ඇවිත් මහාධිකරණයේ හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කරන ලද්දේ මේ ගිනි ගැනීමට පෙරාතුව මේ අයගේ ගෙල සිරකර ඇති බවයි. ඒ වගේම විදුලි ඉංජිනේරුවරයා සාක්ෂි දෙමින් අධිකරණයේ හමුවේ සඳහන් කරන ලද්දේ මේ විදුලි පරිපථයක සිදු දෝෂයක් නිසා හටගත් ගින්නක් නොවන බවයි. කෙසේ වෙතත් විද්‍යාවේ දියුණුව නිසා ඒ වගේම නීතියේ තිබෙන්නා වූ ආශ්වාදනීයත්වය නිසා මේ පාපතරයාට එල්ලුම් ගහ නියම වුණා. ඉතින් එල්ලුම් ගහ කෙසේ වෙතත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම විඳින්නට සිදුවේවි. මියනතුරු තවමත් අවුරුදු 30 ගණනක පුද්ගලයෙක් මියනතුරු තවත් අවුරුදු 50ක් 60ක් අනන්ත දුක් විඳිමින් සුසුම්ලමින් අඳුරු සිරකුටියක ජීවිතය ගත කරන්නට වේවි. ඉතින් කොහොමුණත් නීතිපතිවරයා වෙනුවෙන් මහාධිකරණයේ හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා තමන්ගේ පැමිණිල්ලේ දේශනය ආරම්භ කරමින් ඉතාමත් අපූරු ප්‍රකාශයක් කළා. ඒ තමයි ඉතාමත් දක්ෂ අතිදක්ෂ රංගන ශිල්පියෙකුගේ රංගන ජීවිතයේ අවසානයේ ආරම්භය අදයි කියලා සඳහන් කළා. රංගපාල අඬා වැළඳීලා පෙන්වන්නට හදපු දේවල් අසාර්ථක වුණා කියලා තමයි මේ නඩු තීන්දුවෙන් පෙනෙන්නේ. අපි බොහෝ වෙලාවට අපරාධ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. නමුත් ඒවාට ලැබෙන දඬුවම් පිළිබඳව කතා බහ කරන්නේ නැහැ. මේවා වාර්තා කළ යුතුයි. එවිට තමයි මේ වරදට දඬුවම ලැබෙනවා කියලා ජනතාව විශ්වාස කරන්නට ගන්නෙ. අපි මේ ප්‍රවෘත්තියෙන් පස්සේ යන්නට සූදානම් අනාගමික රාජ්‍යයක් කෙසේ වෙතත් ආගම ධර්මයට ගරු කරන, යුක්තියට ගරු කරන, කර්මයට බිය, දෙවියන්ට ගරු කරන රටක් නිර්මාණය කරන්නට අවශ්‍යයි. ඉතින් ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ කියන්නේ රටට අවශ්‍ය වන්නේ අයෝමය නායකයෙකුගේ නායකත්වය බවයි. මේ තමයි 48න් පස්සේ රට ගැන හිතන ඡන්දේ. මේ තමයි 48න් පස්සේ දරු පෙට්ටිය ගැන හිතලා දෙන ඡන්දේ. මේ තමයි 48න් පස්සේ සම්බුද්ධ ශාසනය ගැන හිතලා දෙන ඡන්දේ. මේ තමයි ජීවිතේ මැරෙන වෙලාවට කල්පනා කළ සතුට වෙන්න දෙන ඡන්දේ. එහෙම නුදුන්නොත් මේ ඉන්න ඔක්කොටම අඬන්න වෙන බව මන් දන්නවා. අපි කියමු ගෝඨාභය මහත්තයනවා කියලා.
මං හිතන හොට දැක්මක් ඇති මනුස්සේ මෙතෙක් කොහේවත් තියපු නැති කතාවක් මේ අද කියලා. කිසි තැනක මං කියන්නේ නෑ යාගෙන. වැඩක් බාර දුන්නොත් ඒ වැඩේ වැඩක් හැටියට කරන මනුස්සේ. ඒ වගේම මේ රටට ආදරය කරන මනුස්සේ. අනිකුත් ජාතීන්ටත් ආදරය කරන මනුස්සේ. දැන් ධර්මාශෝක මහරහතුමාගේ ශිලා ලිපියට තිබෙනවා රට වැසි සියල්ලෝම මාගේ දරුවෝය කියලා. අන්න එහෙම හිතන්න පුළුවන් නායකයෙක්. එවැනි නායකයෙක් අපිට ඕන අයෝමය නායකයෙක්. අඬන්නේක් නෙවෙයි, වැළපෙන්නේක් නෙවෙයි. වෙනත් account වල තියෙන වැදගත් අරන් ඇවිල්ලා කතා කරන මිනිහෙක් නෙවෙයි. කොහොමවත් මෙවර ඡන්දය භාවිතා කරන එක ඡන්දදායකයන් වන අපටත් අභියෝගයක්. මොකද අඩි දෙකක් දිග ඡන්ද පත්‍රිකාවක් මේ 35 දෙනාගේ ජනාධිපතිවරණ සිහිනේ නිසා අපේ අතරපත් වෙනවා. අද මෞබිම් පුවත්පතේ සිව්වන පිටුව පෙරලා බලන්න. අපේක්ෂකයෝ 35යි කොලේ අඩි දෙකයි වරද්ද නොගෙන ඡන්ද දෙන්නේ මෙහෙමයි කියලා එහි දක්වා තිබෙනවා. ඉතින් ඡන්දය පාවිච්චි කිරීම සඳහා මෙන්න මේ විදිහට කටයුතු කරන්න. කතිරය ගැහුවාම හොඳටම ඇති. කවුරු කොහොම කිව්වත් Taman ජයග්‍රහණය කරවන්නට බලාපොරොත්තු වෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් කතිරය සලකුණු කරාම හොඳටම ප්‍රමාණවත්. එහෙම නැත්නම් ඔබට පුළුවන් එක විතරක් එකේ ඉලක්කම විතරක් ලකුණු කරන්නට. එහෙම නැත්නම් 1, 2, 3 කියලා ඉලක්කම් තුනක් තමන්ගේ කැමැත්තේ පිළිවෙලට අපේක්ෂකයන් 3 දෙනෙකුට වැඩිම කැමති කෙනාට 1, ඊළඟට කැමති කෙනාට 2 සහ ඊළඟට කැමති කෙනාට 3 විදිහට සලකුණු කරන්නට හැකියාව තියෙනවා. ඒ ඇරෙන්නට වෙන කිසිදු ලකුණක් වෙන කිසිදු සලකුණක් ලකුණු කරන්නට එපා කියලා තමයි මැතිවරණ කොමිසම විසුණුත් මේ වන විට ජනාධිපතිවරණ ඡන්දදායකයන් සඳහා අවවාද උපදෙස් ලබා දෙමින් සඳහන් කර සිටින්නේ. මේ අතර මෞබිම් පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයකටත් අපට යන්නට හැකියාව ලැබේවි. මේ 35 දිනකගේ ඉදිරිපත් වීම නිසා ඇතිවන තත්ත්වයන් පිළිබඳව වාර්තා කරනවා. අපේක්ෂකයන් 35ක් ඡන්ද 1,50,00,000ක් සටන ලබන සෙනසුරාදා යනුව ශ්‍රී ලංකාවේ 8 ජනාධිපතිවරණයේ නොවැම්බර් 16 වෙනි සෙනසුරාදා පැවැත්වෙනවා. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දදායකයන් 1,59,92,096 දෙනෙක් ඡන්දය පාවිච්චි කිරීමට වරම් ලබා සිටිනවායි කියලා තමයි පුවත්පත සඳහන් කරන්නේ. ඉතින් ඔය 1,99,99ක් වන පිරිසට මේ අනුතුරු ඇඟවීම කරනු ලබන්නේ විශේෂයෙන්ම තමන්ගේ ඡන්දය භාවිතා කිරීමේදී ඉතාමත් පරිස්සමින් කතිරය එහෙම නැත්නම් 1 එහෙම නැත්නම් 1, 2, 3 කියන මේ විකල්ප තුනෙන් එකක් තෝරා ගන්නට කියලා. අපි එතනින් යමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින වැඩිමහල්ලු උදවියට කරන්නට ඕන දේ ගැන චන්ද්‍රිකාක බණ්ඩාරනායක කුමාරතුංග එහි අනුශාසකතුමිය හිටපු ජනාධිපතිතුමිය කියන කතාවට. අපිත් බලයට ගෙනාපු අය 2015 මහා සිහින හදාගෙන අපි ගෙනාපු අයත් ඒ සිහින හොකක් කඩ කෙරුවා. මට අමුකුණු හරපෙන් බැන බැන හිටපු කට්ටිය සිරිසේන උන්නේ හැදිනුවට පස්සේ කීයටවත් හිතුවේ නැහැ සුමාන පහෙන් දිනවයි කියලා. අපි මට පණිවිඩය වෙනවා අපි ගේට්ටුව ළඟින් ඉඳලා දන ගාගෙන ඇවිල්ලා මැඩම්ගේ කකුල් දෙක ඉඹලා වැඳලා සමාව ඉල්ලන්නම් මැඩම්ට අපි කරපු ද්‍රෝහිකම් වලට අපි ආපහු අරගෙන අපිට ඇමතිකම් දෙන්න. ඇත්තමයි ඇමතිතුමා. ඉතින් මිත්‍රවුනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ඉන්න ඒ නාකි ටික පන්නලා වැඩක් නැති උන් ටික ඔක්කොම නාකි වෙච්ච පළියට පන්නන්න ඕනේ නේද ඇමතිතුම අපිත් නාකිනේ. නමුත් හොඳ නාකියෝ ටික තියාගෙන පැත්තකට දාලා තරුණ තරුණියෝ මේ පක්ෂයට අපි ඇතුල් කරගෙන පක්ෂය ඉදිරියට ගෙනියමු. හොඳ නාකියෝ තියාගෙන අරක නාකියෝ ටික පන්නන්න කියලා තමයි එතුමිය සඳහන් කරේ. ඉතින් නව යෞවන වියේ පසු වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අදහසට තිලංග සුමතිවාල මහත්මයා දක්වන ප්‍රතිචාරය මේ. පීඒ රාජපක්ෂ මැතිතුමාගේ පුතාට අපි ඡන්ද දෙන්න කියනකොට චන්ද්‍රිකා මැතිනිය කියනවා එතුමියගේ අම්මගේ ප්‍රජායිතිය අහෝසි කරපු රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ පුතාට ඡන්ද දෙන්න. අපිට තේරුම් ගන්න බෑ කොහොමද චන්ද්‍රිකා මැතිනිය එහෙම කියන්නේ. එතුමියගේ ඇහැක් නැතුණු එල්ටීටී එල්ටීටීගේ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන TNA හිට ගන්න තැන අපිට හිට ගන්න. එතුමිය ඒත් කියනවා ඡන්ද දෙන්න කියලා UMP ප්‍රවාකරන්ව ගෙනලා මේ පැත්තේ ජීවතුන් අතර ඉන්නකොට කියලා මේ පැත්තෙන් රාජපක්ෂ මහත්තයෙක් තිබ්බනම් චන්ද්‍රිකා මැතිනිය පිස්තෝලයක් දීලා කිව්වා මේ රට බේර ගන්න පිස්තෝලයක් තියෙනවා බුලට් එකක් තියෙනවා මේ පතරොබෙන් තියපන් එක බුලට් එකයි තියෙන්නේ කියලා. එතුමිය අනිවාර්යයෙන්ම වෙඩි තියන්නේ රාජපක්ෂ මහත්තයා. ප්‍රභාකරන්ටත් වඩා වෛරයක් තියෙනවා එතුමියට රාජපක්ෂත්. ඒ නිසා මම හිතන්නේ එතුමියගේ පෞද්ගලික න්‍යාය පත්‍රය අපිට ජාතික වශයෙන් ගේන්න පුළුවන් කමක් නැහැ. මේ තීන්දුව ගන්නකොට ශ්‍රී ලංකා කාර වැඩිට අපි ගත්තේ රට ගැන හිත. අපිට පළවෙනි දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රට. අද අපූර්ව විශේෂාංගයක් පළ වෙනවා මෞබිමේ 14 වෙනි පිටුවේ. නටපු ගයපු වයපු රඟපු අපේ ජනපතිලා ගැන රසකතා කියලා. ඒ අනුව විලියම් ගොපල්ලව ධර්මරාජයේදී රජ වුණා. JR නීති විද්‍යාල රංගමඩලයේ දුෂ්ට පාලකයා ප්‍රේමදාස මතට එරෙහිව සුරායකා රඟපෑවා. චන්ද්‍රිකා සිවපතිකා නාට්‍යයට පණ දුන්නා. 1930 පුෂ්කැනන් සමාජයේ මෙහෙවීමෙන් වේදිකාගත වූ ටෙම්පල් තර්ස්ටන් ගේ
ද වන්ඩරින්ජු ඉභාගාතය යන යුදෙව්වා නාට්‍යේ ජයාර චරිතයක් රඟපෑවා. මහින්ද නොමියන මිනිස්සු බැද්දේ සිනිහස කියන චිත්‍රපටවල රඟපෑව. මෛත්‍රපාල පාසල් කාලය හොඳ වාදකෙක්. ඔය විදිට තමයි අපේ විලියම් ගොපල්ල මහත්මයගෙන් පටන් අරන් මෛත්‍රපාල සිරිසේන මහතා දක්වා ජනාධිපතිවරුන්ගේ නටපු වයපු රඟපු ගයපු ඉතිහාසයේ පිළිබඳව සිහිපත් කරන්නේ. කමක් නෑ, නැටුවට වැයුවට රැඟුවට ගැයුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට විසිල් විතරක් වැඩක් නැහැ, අපිට බල්ටිත් ඕනේ කියලා තමයි නායකයන්ට කියන්නට වෙන්නේ. අපිට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මෙන්න මේ රටේ සැබෑ ප්‍රශ්න කියලා අද ලංකාදීපයේ 18 වන පිටුවේ ලිපියකින් වාර්තා කරනු ලබනවා. දායශීලී ලියනගේ මේ ලිපියේ ලියුම්කාරණිය වන්නේ මෙන්න රටේ සැබෑ ප්‍රශ්න ජනපති අපේක්ෂකයන් වෙතටයි කියලා එහි දක්වා තිබෙනවා. මේ රටේ දූෂණයට වංචාවට නොගෑවුණු දේශපාලඥයන් නැත්නම් ඒ ඉතා සුළු පිරිසක් බහුතරය කුමන හෝ වංචනික කටයුත්තක ගෑවී සිටින බව ප්‍රසිද්ධ රහසක්. අඩු වශයෙන් වංචාවකට සහාය දැක්වීමක් හෝ සිදු කර තිබෙනවා. ඉදිරි සතියේදී ජනාධිපති තනතුරේ වැඩ බාර ගන්නා පුද්ගලයා දේශපාලඥයන් හා නිලධාරීන් අල්ලසින් දූෂණයෙන් වංචාවෙන් ඉවත් කර ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරිය යුතුව තිබෙනවා. ඉතින් නියඟයක් එන බව දැන දැනම කල් ඇතිව ඒ සඳහා සූදානම් වීමක් නැහැ. විකල්ප බලශක්තිය දියුණු කිරීමටත් ජනතාවට ඒ සඳහා යොමු කරවීමටත් කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් නැහැ. පහසුවෙන් අඩුමිලට විදුලි ඒකකයක් ලබා ගැනීමට ඇති අවස්ථාව කෙරෙහි අවධානයක් නැහැ. රටේ විදුලි අවශ්‍යතාවය එන්නෙන්නම වැඩිවෙමින් පවතිනවා. ඒ සඳහා සූදානමක් අවශ්‍යයි. ඊට අමතරව දැඩි රථවාහන අර්බුදයක් තිබෙනවා, ට්‍රැෆික් එකක් තිබෙනවා. ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් නැහැ. පරිසරය විනාශ වෙමින් පවතිනවා, සෞඛ්‍ය පිරෙමින් පවතිනවා. ඒ පිළිබඳව අවධානයක් නැහැ. විශේෂයෙන්ම මේ ලිපියෙන් සිහිපත් කරනවා ණයබර රුපියල් මිලියන 1,19,77,539ක්. ණයබර මිලියන 1,19,77,539ක්. ඉතින් එහෙම ණය තියෙන රටකට තමයි මේ අලුත් පාලකයා පත් වෙන්නේ. ඒ පිළිබඳවත් ඒ අලුත් නායකයා අවධානය යොමු කරයි කියලා තමයි විශ්වාස කරන්නට වෙන්නේ. ඉතින් එහෙම විශ්වාස කරගෙනෙමු. කොමාරි තරුණ පරපුර වෙනුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම කර්මාන්තපුරයක් ඉදිකරනවායි කියලා ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. අද තමුන්නාන්සේලාගේ ඉඩම් අහිමි වෙලා තිබෙනවා. මම අනිවාර්යෙන්ම මේ රටේ ජනාධිපතිවරයා හැටියට තමුන්නාන්සේලාට හිමි වෙලා තිබුණු ඒ ඉඩම් ටික නැවත ලබා දෙන්නට රටේ ජනාධිපතිවරයා හැටියට කටයුතු කරනවායි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. කෙටි කාලයක් තුළ දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් අපි සමෘද්ධි වැඩසටහන ශක්තිමත් කරගෙන ඉදිරියට යනවා. වගේම රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනසවිය වැඩසටහනත් ක්‍රියාත්මක කරනවායි කියලා මන් සතුටෙන් කියන්න කැමතියි. ඒ වගේම තරුණ පරපුර වෙනුවෙන් හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම අපි කර්මාන්ත පුරවරවල් ආරම්භ කරනවා. තරුණ පරපුරට ගමේම නගරෙම ඉඳගෙන රැකී රක්ෂා කිරීමේ අවස්ථාව සැලසෙනවා. ඉතින් මේ කටයුතු සාර්ථක කර ගන්නට කොහොමද සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කරවන්නේ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා කරපු ප්‍රකාශයමයි. ඔබ සියලු දෙනාම එන 16 වෙනිදා පෝට්ටුවට ඡන්දෙ දීලා අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාව මේ රටේ ජනාධිපති කරනකොට. ඒව තමයි ඉම්රාන් මහරුෆ් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ගැන අපි දන්නේ එහෙමද කොහොමද කියලා. කොහොමාරි අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් කියනවා 19 වෙනිදා අලුත් ආණ්ඩුවක් බහුතරය හදාගන්නේ දෙපැත්තෙන්ම මෙහෙයුමක් කියලා එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරණයෙන් අනතුරුව නොවැම්බර් 19 වෙනිදා අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙක විසින් දැන සිටම සාකච්ඡා ආරම්භ කර ඇති බව මව්බිමට වාර්තා වෙන. ඉතින් ජනාධිපති දුරේ පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්නටත් අවශ්‍ය වෙන නිසා මෙවැනි සිරස්තලයක් වාර්තා වුණා වන්නට පුළුවන්. කොහොමාරි සජිත් ප්‍රේමදාස මහතාගේ පොරොන්දු මල්ල පිළිබඳව සමන්ත විද්‍යාරත්න මහතා දක්වන අදහස මේ. දැන් මේ සජිත් දෙනවනේ පොරොන්දු මල්ලක් ඉහෙලා දෙනවනේ ගෝඨාභයට අභිභවායන්. දැන් මේ පොරොන්දු දෙන්න ඕනේ නෑනේ. සජිත්ලගේ ආණ්ඩුවක් නේ තියෙන්නේ. කිරි වීදුරුවක් දෙනවලු, කාබනික පොහොරක් දෙනවලු, රසායනික පොහොරක් දෙනවලු. ඊට පස්සේ රටේම ගොවිතැන නගාසිනවලු. ඉතින් දෙන්නකෝ දැන්. දෙන්න බැරි මොකද? දෙන්න පුළුවන් දෙන්නේ නෑ. යට ඇඳුනුත් දෙනවලු, උඩ ඇඳුනුත් දෙනවලු, ඔක්කොම දෙනවලු. ඉතින් දැම්ම දෙන්නකෝ කැබිනට් පේපර් එකක් දාලා. අපේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න ටිකවත් හරියට දී ගන්න බැරි වෙච්ච ආණ්ඩුවක්. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනේ. මේවා පට්ට බොරු. දෙවෙනි ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලයෙන් කියනවා අර
සුපත් සිනහාවක් සහිත රාජ්‍ය සේවකයාගේ නික්මයාමක් පිළිබඳව ජනාධිපතිවරණයෙන් පසු මම ඉල්ලා අස්වෙනවා මැකෝ සභාපති කියයි. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව සිය දුරෙන් තමා ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉරිදා දිවයින සංග්‍රහය සමගින් විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එළඹෙමින් සඳහන් කරන ලද බව තමයි අද දිවයින පුවත්පත වාර්තා කර සිටින්නේ. ඉතින් මේ සම්මුඛ සාකච්ඡාවත් අද ඇතුළු පිටුවක පළවී තිබුණා. ඉතින් පළාත් සභා මැතිවරණය හොරු අරගෙන ගියා එකත් පැවැත්වීම අත්‍යවශ්‍ය බව තමයි ඔහු අවධාරණය කර සිටියේ. අපි වෙලාව බලලෙමු. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. පවුලකට මේ ක්‍රැකියාවක් ලබා දීමට තමන් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා. රජයේ පුරප්පාඩු වශයෙන් ලක්ෂයක පමණ පුරප්පාඩු තියෙනවා. මේ පුරප්පාඩු වල විශාල ප්‍රමාණයක් තියෙනවා නිපුණත්වයක් අවශ්‍ය නැති රැකියාවන්. නමුත් මේ නිපුණත්වයක් අවශ්‍ය නැති රැකියාවන්ට පවා මේ නිපුණත්වයක් අවශ්‍ය නැති රෝහල් වල, අධ්‍යාපන කාර්යාල වල, පළාත් පාලන කාර්යාල වල තිබෙන මෙවැනි රැකියා අඩු වශයෙන් එක රැකියාවක් දුප්පත් පවුලකට ලබා දෙන්නට, හැම පවුලකටම එක රැකියාවක් ලබා දෙන්නට අපි ක්‍රියා කරනවායි කියන එකත් මතක් කරන්නට ඕන. ඒ අයව දුප්පත්කමින් ගලව ගන්න අද තියෙන මේ අභියෝග අපි ජය ගන්නවයි කියන එක තමුන්නාන්සේලාට කියන්නට ඕන. අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන සහතිකය දෙමින් තමුන්නාන්සේලාට ජය වේවා, පොහොට්ටුවට ජය වේවා. කුමාරි බදාදා රාත්‍රී 12න් පසුව කිසිදු දේශපාලන රැස්වීමක් පවත්වන්නට නීතිය ඉඩ දෙන්නේ නැහැ. අවසන් මහා ජන රැලි පිළිබඳව අද පුවත්පත් අවධානය යොමු කරලා තියෙනවා. ඒ අනුව මෞබිම් පුවත්පත් කියන්නේ අවසන් මහා ජන රැලි ගෝඨාභය කැස්බෑවේ සවස 6ට, සජිත් මරදානේ රාත්‍රී 8:30ට, අනුර මහරගම සවස 3ට යනුවෙන්. ගෝඨාභය කැස්බෑවේ සවස 6ට, සජිත් මරදානේ රාත්‍රී 8:30ට, අනුර මහරගම සවස 3ට. අනුර කුමාර දිසානායක මහතා තම පාලනයක් යටතේ භාෂාවේ අයිතිය තහවුරු කිරීම පිළිබඳව මෙලෙස අදහස් දක්වා සිටියා. අපේ සිංහල දෙමළ කියලා ප්‍රධාන භාෂාවන් දෙකක් කතා කරන ජනතාවක් ඉන්නවා. ඒක උන්ගේ මව් භාෂා. ආණ්ඩුක වගකීම් මොකක්ද? ඒ මව් භාෂාවෙන් තමන්ගේ ආණ්ඩුවත් කටයුතු කරන්න තියෙන අයිතිය ඒ ජනතාවට තියෙනවා. තමන්ගේ මව් භාෂාවෙන් ඉගෙන ගන්න අයිතිය තියෙනවා. තමන්ගේ මව් භාෂාවෙන් පොලිසියට ගිහිල්ලා පැමිණිලා දාන්න අයිතිය තියෙනවා. ඔබ දෙමළ භාෂාව නම් කතා කරන්නේ. ඔබට පොලිසියට ගිහිල්ලා දෙමළ භාෂාවෙන් පැමිණිලා දාන්න අයිතිය තියෙනවා. හැබැයි අද වෙලා තියෙන එක නෑ ගොඩක් තැන්වල. ඇඩිච්ච සිංහලෙන් කියනවා පොලිසිය මහත්තයා තේරෙන විදිහට ලියා ගන්නවා. ලියා ගත්තට පස්සේ යටින් කියවා බලා තේරුම් ගත්තම ගිලා මුස්තාප ගිලා අස්සම් කරනවා. කියවන්න දන්නෙත් නෑ, බලන්න දන්නෙත් නෑ, තේරෙන්නේ. සාධාරණේ මව් භාෂාවන් දෙකක් තිබෙනවා අපේ රටේ. ඒ භාෂාවෙන් ඒ ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කිරීමේ අයිතිය තහවුරු කරන්න ඕන. අන්නේ භාෂාවේ අයිතිය තහවුරු කරනවා අපි එක්ක. දෙමළ භාෂාව කතා කරන්නන්ගේ අයිතිවාසිකම් පිළිබඳව අනිවාර්යෙන්ම කතා කළ යුතුයි. නමුත් ලංකාවේ ඉතාමත් ශෝචනීය තත්ත්වයක් තිබෙනවා. දෙමළ පමණක් දන්නා සහ සිංහල පමණක් දන්නා, ඉංග්‍රීසි භාෂාව නොදන්නා අය කොයි තරම් අපහසුතාවයට පත්වනවද? සමහර විට අධිකරණවලදී පවා දැඩි ලෙස අපහසුතාවයට පත්වන අවස්ථා නිරීක්ෂණය කරන්නට පුළුවන් ඉහළ අධිකරණවලදී පවා. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ හිස්සෙස වීම නිසා දෙමළ සහ සිංහල පමණක් දන්නා ජනතාව පීඩාවට පත් වෙන එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මොකද ඒක අර ජාතිවාදයට, අන්තවාදයට, සංහිඳියාවට ලඟු කරගන්නට බැරි නිසා ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක ගැන හරි ඉස්සරහට කතා කරයි කියලා අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. අපි එතනින් යන්නට සූදානම් ගුවන් හමුදාව අත්යට කිවිසුමකට සැරසෙයි කියලා අද දිවයින ගෙන එන සිරස්තලයකට. යනුව ජනාධිපතිවරණ සමයේ රජයේ දේශපාලකයෙකුගේ මැදිහත්වීමෙන් ගුවන් හමුදාවේ ඇන්ටනෝව් යානා 3ක් ඩොලර් මිලියන 5.5ක වියදමින් අලුත් වැඩියා කිරීමේ කිවිසුමක් යුක්රේනයේ සමග අත්සන් කිරීමට ලහිලහියේ කටයුතු යොදාගෙන යනවා. ආරංචි මාර්ග දක්වාදී යුක්රේන රජය සමග ඍජුව මෙම කිවිසුම අත්සන් කළ කිරීමට හැකියාව තිබියදී දේශපාලකයා ප්‍රමුඛ අතරමැදියන් තිදෙනෙකු ඊට මැදිහත් වී තිබෙන බවයි. ඉතින් මේ වගේ දේවල් දිගින් දිගටම අතයට කිවිසුම් වෙනවා. ඉතින් ඒවල උච්ච අවස්ථාව තමයි බැඳුම් කර මගඩිය. ඉතින් බැඳුම් කර වෝහාරික විගණන වාර්තාවට බාලගිරි දෝෂයක් කියලා සිරස්තලයක් අප දිවෙන පුවත්පතේම දකිනවා. අපි ඒ සිරස්තලයත් බලමු. බැඳුම් කර වෝහාරික විගණන වාර්තාවට බාලගිරි දෝෂයක්. දිවිනයි කියන්නේ ආන්දෝලනාත්මක බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව ජාත්‍යන්තර ගණකාධිකාරී ආයතනයක් මගින් සිදු කරන ලද වෝහාරික විගණන වාර්තාව මහබැංකුවෙන් තවමත් නිකුත් කරනලා නැහැ. එකී වාර්තාව මහබැංකුව මගින් නිකුත් නොකර රඳවාගෙන සිටින්නේ මන්දයන්න ප්‍රශ්නයක් බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් දිවින ඉරිදා සංග්‍රහයට පැවසුවයි කියලත් කියනවා. කොහොම හරි තව දවස් 7යි තියෙන්නේ ජනාධිපතිවරයාට අප විශ්වාස කරන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන එන්නට නොහැකි වුණු බවයි. පුළුවන් නම් ජනාධිපතිතුමනි මේ දවස් 7 හරි ප්‍රධාන සැකකරුවන් වෙන ඉන්නට පුළුවන් දේශපාලන සම්බන්ධ කෙසේ වෙතත් ප්‍රධාන සැකකරු සිංගප්පූරුවේ ඉඳන් ගෙන්වලා ඔබේ දුර කාලයේ අවසන් කාලයේදී හරි රටට
දැනෙන දෙයක් කරන්න කියලා තමයි ඉල්ලන්නට වෙන්නේ. අපි එතනින් යන්නට සූදානම් විමල් වීරවංශ මහතා කරන මේ ප්‍රකාශයට. නොවැම්බර් මාසේ 16 වෙනිදා තීරණය වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉරණම නෙවෙයි. නොවැම්බර් මාසේ 16 වෙනිදා තීරණය වෙන්නේ 2015 ජනවාරි අට වැටිච්ච වලින් මේ රට ගොඩගන්නවද නැද්ද කියන තීරණයයි මගේ අම්මේ තාත්තේ. මේ Wi-Fi දෙන්නම් කියලා Google බලුම් වලින් ඔබලේ Wi-Fi දෙන්නම් කියලා මේ රටේ තරුණ පරම්පරාව හඳපු ඇඳිල්ලට උත්තර දෙනවද නැද්ද කියන එකයි 16 වෙනිදා තීරණය වෙන්නේ. අඩුවට කාර් දෙන්නම් කියලා ජීවන බර අඩු කරන්නම් කියලා රැකියා දසලක්ෂ දෙන්නම් කියලා පට බේගල් ටොම්පට හැරලා මේ රටේ ජනතාව නොමග ලහපු එකේ වාඩිව ගන්නවද නැද්ද කියලා තමුන්නාන්සේලා තීරණය කරන්නේ. අද අරුණ පුවත්පතේ සිරස්තලයකින් කියනවා මැතිවරණය ඇස්සේ සුජීහා මුරිල් කුඩු කිලෝ 800ක් කියලා ඡන්දෙට පාවිච්චි කරන්න වෙන්න ඇති. ඩුබායි සිට පාතාලය හා මද්‍රව්‍ය ජාවාරම් වල ඉදී සිටින කොස්කුඩු සුජීහා කිරුළපනේ කුඩු මොරිල් ජනාධිපතිවරණ උණුසුම ඇස්සේ ලංකාවට කුඩු කිලෝ 800ක් ගොඩබා ඇතැයි බුද්ධ්‍යංශ තොරතුරු වාර්තා කරනවායි කියලයි එහි දක්වා තිබෙන්නේ. එක්කම අරුණ පුවත්පත් අද වාර්තා කරනවා රටේම ජනතාවගේ රහස් එක පැනපු CI අමාත්‍යංශ කාමරයේ CIDN පරීක්ෂණයක් කියලා. මහජනතාවගේ දත්ත පරිගණක ගත කර ඒවා පොලිස් දෙපාර්තමේන්තුවට ලබානු දී සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවායි කියලා තමයි අද අරුණ පුවත්පත කියන්නේ. ඊට අමතරව අර දිල්ලියේ දුමාරය පිළිබඳවත් අද පුවත්පත් අවධානය යොමු කරලා තිබුණා. දිල්ලියේ මේ වන විට සිදු වී තිබෙන වායුගෝලීය දූෂණය ශ්‍රී ලංකාවටත් ඍජු ලෙස බලපානවායි කිව්වා. ඊට පස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කිව්වේ ඒක අනියත බියක් ඇති කරගන්නට අවශ්‍ය නැහැ කියලා. හැබැයි අද පුවත්පත්වල වාර්තා කරලා තිබෙනවා ටිකක් වයසින් වැඩි උදවිය එහෙම ටිකක් පරිස්සමෙන් සිටින්න දිල්ලි දුම ලංකාවේ වාහනවලටත් අහංචිදායි කියලා තමයි අරුණ පුවත්පත අද වාර්තා කර සිටින්නේ. ඒ අනුව මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යාමේ තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් අධික වශයෙන් දුම්පිට කරන වාහන නගරවලට ඇතුළුවීම වැළැක්වීම පිළිබඳව රජයේ පරිසර අංශවල අවධානය යොමු වී තිබෙනවා. ඉතින් අර කාබන් සහතික දුම් සහතික ගන්නවනේ. ඉතින් ඒවා අරගත්ත නම් ඉතින් ඒවා පිළිබඳව සෑහීමකට පත් වෙන්නට ඕනේ. අපි දකිනවා හැබැයි පොලිස් නිලධාරීන් අහක බලාගෙන ඉඳද්දී දුම් කෝච්චි වගේ වාහන පාර දිගේ යනවා, විශේෂයෙන්ම බස් රථ ලොරි වගේ දේවල්. කොහොම වුණත් දිල්ලි දූවිලි බලපෑ හැකි හෘද රෝගීන් දරුවන් හා වැඩිහිටියන් 13 වෙනිදා පරිස්සමෙන් කියලා තමයි අද ලංකාදීපයේ වාර්තා කරන්නේ. හෘද රෝගීන්, පෙනහළු රෝගීන්, දරුවන් හා වයෝවෘද්ධ පුද්ගලයන් අනිද්දා 13 දිනේ සිරුර දැඩි ලෙස වෙහෙස කරවීමෙන් වැළකී සිටීම වඩාත් යෝග්‍ය බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවායි කියනවා. ඊයේ පුවත්පත්ව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියනවායි කියලා එහෙම බියක් ඇති කරගන්න ඕනේ නැහැයි කියලා. ඒ වුණාට අද රෝගීන්ට, දරුවන්ට වගේ අයට පරිස්සම් වෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් එම කාලගුණික තත්ත්වය බරපතල එකක් නොවන බවත් ජනතාවට අනවශ්‍ය ලෙස බියට පත්විය යුතු නැතයි කියලත් එහි ආධ්‍යක්ෂ ජෙනරාල් දරුණසිරි වීරතුංග මහතා කියනවා. වායුගෝලයේ තත්ත්වය දර්ශකය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්වන අතර ඉන්දියාවේ සිට හමායන දූවිලි බලපෑමේ යම් අවුලක් පසුගිය දිනක දෙකක කාලය තුළ පැවති බවත් වැඩිදුරටත් අද ලංකාදීප පුවත්පත වාර්තා කර සිටිනවා. අපි කාටුනුත් බලන්නට තියෙන නිසා විරාමයකින් පසු හමු වෙනවා. ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රහසක් තියෙන්න ඕනේ. රහසක්? දිදුලන්න බබලන්න හිත ලස්සන නම් ඕන කෙනෙක් දිදුලනවා බබලනවා. රුවේද එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා. සුභා දහමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේදා සැමදා දිදුලන සමකට. රුවේදා සැමදා දිදුලන සමකට. Heels, අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. ඔයාට ලස්සනම එකනේ බබා. ඔයා ආසම එක නේද බබා? ඔව්වනේ. කීයක් දීලාද ගත්තේ? ඒ කැඳුම කොච්චර වටිනවද නම් දවසකට හොදන රෙදි බාස්කට් එකම රුපියල් 5000කට වඩා වටිනවනේ. ඒ වටිනාකම රැකගන්න යන්නේ රුපියල් 10යි. රෙදි අතුල්ලනකොට මෙරිකනකොට නැතිවෙන අලුත් පෙනුම රැකගන්න. සෑම සේතුවකින් පසු කම්ෆර්ට් පාවිච්චි කරන්න. කම්ෆර්ට් රුපියල් 10කින් කලක් පවතින අලුත් පෙනුමක්. දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED වීති ආලෝකයට කාර්යාලයේ
කර්මාන්ත ශාලාවට සුපිරි අලවිසලට ක්‍රීඩාගාරයට එලිමහනට කාලයක් සමග දීප්තිය අනුනවන වසර පහක වගකීමක් සමග ජපන් තාක්ෂණය තැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED. Any bike, one tire. Triple enzyme kriyakari all out. Andum dirayama valakwalai. Sabe pehaya arakshakrai. Meshimin ho datin sodagatagia. All out. Ready sodanadiria. Oyaki kunde kuitram lentakriti and nonata. Maki ganata. Me lentakata. A damage kunde lentakata balapanama. Navadav healthy ritual. Corn flour saha coconut oil samagin. කිසකෙස් ඇතුළාන්තයෙන්ම පෝෂණය කර ඔබ කැමති ලෙන්තකට ඔබේ කෙස් කලම පවත්වා ගැනීමට උපකාරී වේ. මාමේ, ලාෝ ජී පැකට් එක. ළමයෝ, දුවේ, දුවේ. සල්ලි. ඇයි මාමේ, මම දුන්නේ නැද්ද? නෑ, ඉතුරු සල්ලි. ලාෝ ජී දැන් ගණන් අඩු කරලා. ලෙන්ගතුකම වැඩි කරගන්න ලාෝ ජී රුපියල් 50ට අඩු කළා. මාමේ, එන්න. අපිට එකක් බොමු. Mom's kitchen එකට ආරාධනා. මොනවද හදන්නේ? ඔය ආසම restaurant restaurant biryani. ඒක challenge එකක්. පුළුවන්ද? ඔව්. සුවඳින්නම් restaurant වාගේ හැබැයි රස ඊටත් වඩා රසයි. કૃતિમ පාට કૃતિમ රසකාරකත් නැහැනේ. No chef special biryani mix. නෙවුම් කුළුබඩු පදමට මුසු වී ඇති නිසා ගෙදර හදන biryani restaurant එකේ වගේම රසයි. Town එකේ තියෙන අලුත්ම restaurant එක Mom's kitchen. Sorry, Parakuna. We sent you the brother. Bank is at Yanuna. Holiday cut there? Do Australia, Vianani? You can again? Bank loan, you could done. Siri, I am okay to Rate Vanilla Minda. Australian Government Universities may be. Idat Govan, Australian Raja Vishavidale, Mirata Samprap Yat Samaga, Daruange, Usas Adyapanea, Nipunata Vakin Saha, Navinata Vakin Yuktava, then Surakshitai. දැන් SLS සාතිකයේ සමගින් රීමාස්ටර්ලා සෙට් යෝගට් Be healthy, be active. Kiehl's අපි නැවුම් වෙන්නේ ඔබ නිසායි. මේ විශේෂ වට්ටම් ඔබ වෙනුවෙන්මයි. 15%ක වට්ටමක් සමග සමසහිත crisper whole chicken කිලෝ එකක් දැන් රුපියල් 459යි. 30%ක වට්ටමක් සමග කාර්ත කොළඹන් අඹ ග්‍රෑම් 100ක් දැන් රුපියල් 10යි. Kiehl's. Derana Aruna Sri Lanka's breakfast show අපේ ජනාධිපතිතුමා වගේ කෙනෙක් කොන්න කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඔක්කොම ඔතමින් පවතිනවා පියල් උදේ සමරවීරගේ ලංකාදීපයේ කාටුනේ ඉතින් සමහර විට නිල නිවස හැරපියා යන්නට දෙහෙම නැත්තම් ගයක් දෙනවයි කිව්වා නේද තියාගන්නම පව් කියලා ගයක් දෙනවයි කිව්වා තියාගන්නම කොහොම හරි කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි අකුලමින් පවතිනවා ඉතින් අද ලංකෝනිස් ඇවිල්ලා බලාගෙන ඉන්නේ පාවිච්චි නොකළ භාණ්ඩ විකිණීමට තිබෙනවයි කියලා ගහලා තියෙන බෝඩ් එක දිහා මොනවාද මේ පාවිච්චි නොකළ භාණ්ඩ මඩුවලියේ කවදාවත් අපරාධකාරීෙකුට නොතලපු මඩුවලියේ ඊට පස්සේ කොස් කොටපු යුද්ධයට ඉදිරිපත් නොවුණු කඩුව ඊට පස්සේ කිසිදු අපරාධකරුවෙකු එල්ලන්න බැරි වුණු එල්ලුංගහ ඒ තුනම ඔන්න විකුණන්න තියෙනවා මේ තුන කවුරු හරි නොමිලේ හරි සල්ලි දීලා හරි අරගෙන වැඩක් ගන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ අසංගිඳු නිල්ගේ කාටුනේ බලමු දේශයේ පුවත්පතේ හරිම අපූර්වයි ට්‍රෝජන් අශ්වයාගේ කතාව බහලා ඇති ට්‍රෝජන් අශ්වයා ඇත්ත අශ්වයෙක් නෙවෙයි ඇතුලේ මුකුත් නැහැ හිස් ඉතින් නද ට්‍රෝජන් අශ්වයාව අරගෙන එනවා TNA නායක සම්බන්ධන මහත්තයා සජිත් මහත්තයාත් අතට අත දීලා ඉතින් හරිම සන්තෝෂයෙන් හිතනවා හැබැයි මේ ට්‍රෝජන් අස්වයා ඇතුලේ හිස් දෙමළ ජනතාව ඉන්නේ මේ ඇතුලේ නෙවෙයි දෙමළ ජනතාව ඉන්නේ වෙන තැනක ඔවුන්ට බෙදුම්වාදී අදහස් අවශ්‍ය වන්නේ නැහැ ඔවුන්ට රට දෙකඩ කරන්නට අන්තවාදයේ ත්‍රස්තවාදයේ යලිත් අවශ්‍ය වන්නේ නැහැ ඔවුන්ට ඕනේ අනිත් ජනතාව සමග සාමයෙන් සහයෝගයෙන් ජීවත් වීම පමණයි උදේ විමලසිරිගේ කාටුනේ බලමු දිවයින පුවත්පතේ එහිත් සම්බන්ධන් මහතාව ඇඳලා තියෙනවා ඉතින් සම්බන්ධන් සහ චන්ද්‍රිකා කියන මහත්ම මහත්මීන් අද බෙරේ වයන්නට සූදානමින් සිටිනවා ඉතින් ඒ අතරතුර අපේ කවුද මේ සජිත් මහත්තයා නටන්නද කොහෙද මන්ද සෙරප්පු දෙක අතේ අරගෙන ලෑස්ති වෙලා ඉන්නවයි කියලා දිවින කාටුනෙන් කියන්නේ අසංගිඳු නිල්ගේ හිඩැස අද අත පුවරුව අරගෙන පොහොට්ටුව පැත්තට යන දයාසිරි මහත්මයාත් ඊට පස්සේ අත
පුවරුව අරගෙන හංසයා පැත්තට යන චන්ද්‍රිකා මහත්මියත් අසංග ඉඳුනිල් ඇඳලා තියෙනවා. හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ අපව උපුටා ගන්න අරුණ පුවත්පතෙන් රූපවාහිනියට ගියපු අපේ කට්ටියක් හිර කරලා ඔළුව කසුබින් අපේ මැකෝතුමා කියනවා මර්වින්ගේ සෙට් එකක් කියලා හිතුවද දන්නේ නැහැ කියලායි හුරේරා කියන්නේ. මර්වින් සිල්වා මහත්මයා ඒ දේශපාලනයට පිවිසලා ඉන්නවා. ගස් බැඳපු රූපවාහිනියට ගිහිල්ලා අලකලංචි කරපු එතුමා ඔන්න යලිත් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලන වේදිකාවට පිවිසලා ඉන්න. ඉතින් පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුනේ අප අවසන් වශයෙන් උපුටා ගන්න. ඔය බලපෑම් මුළු රටටම එයිද කියලා අහන්නේ මේ දිල්ලියේ දුමාරය ගැන. එතකොට වායු දූෂණයෙන් බේරෙන්න කාටත් නොමිලේ මුඛවාඩම් දෙනවා කියලා අපිට තව ඡන්ද පොරොන්දු දුක් දෙන්න පුළුවන් කියලායි ලංකාදීපේ කාටුනේන් කියන්නේ. ඉතින් ඒ සමගින් අදට අපි දෙරණ අරුණෙන් සමුගෙන යනවා. ලංකා ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක සතියයි මේ ගෙවිමින් පවතින්නේ. ඔබේ තීන්දුව ඔබ නිදහසේ ගන්න රටට ආදරය කරමි. ආයුබෝවන්. Dove conditioners all women for a kiss kalambukata sita sieka poshaniya satkarayak attiya nala datakata medala assanta adala innona wadeta dattika meda ganna nam man genawa niyam baandaya mokadda me signal 1 2 3 kiyanne meken apita denawa benefits 3ak ne 1 2 3 strong venna teeth 1 2 3 suduwanda depalaki 1 2 3 freshness